සුබ උදෑසනක්. දයාබරදුවේ පුතේ, ඉතින් ඔයාලට කොහොමද? මේ සතියේ පාසල් නිවාඩු සතියක් නිසා මං හිතනවා හැමෝටම උදාවන සතිය ප්‍රීතිමත් සතියක් වෙයි කියලා. දයාබරදුවේ පුතේ, අද ඉරුදින විශේෂ ඉරුදිනක්. ඒ තමයි පෙන්තකෝස්ත ඉරුදින. පෙන්තකෝස්ත ඉරුදින, එහෙම නැත්නම් පෙන්තකෝස්ත මංගල්‍ය දවස සීකරීම ගැන තමයි අද දවසේ විශේෂ වන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක බලමු, මොනවද පෙන්තකෝස්ත මංගල්‍ය දවස, එහෙම නැත්නම් ඉතිහාසයේ මොනවද පෙන්තකෝස්ත කියන දවසේ සිදු වුණේ මොකද්ද කියලා. ඔබ යෙරුසලමේ මාගේ සාක්ෂිකාරය වෙනවා. ඒ වගේම යුදෙත්, සමාරියෙත්, පොළවේ සීමාන්තය දක්වත් ලෝකයට යන්න සුභාරංචිය සෑම මැවිල්ලකටම දේශනා කරන්න. යොහන්, නැගිටින්න. ඔක්කොම නැගිටින්න. එන්න. මොකද මේ? අපි යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය ලැබිනේවා. අපගේ දවස්පතා භෝජනය අද අපට දුන්න මැනව. අපට වැරදි කරන්නන්ට අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිව ක්ෂමා කළ ලැබෙනු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. අපගේ දවස්පතා දැන් අපිට මේ ස්ථානයේ යන්න පුළුවන්. දැන් උන්වහන්සේගේ වචනය පතුරවන්න. අපි දැක්කා මේ වීඩියෝ ආකාරයේ ජෙරුසලමේ ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වෙනකොට ගෝලයන්ට කියනවා, මම නැවත නුඹලා සමග සිටින්නට ආත්මනන් වහන්සේ, එහෙම නැත්නම් සැන්සිලිකාරණන් වහන්සේ වෙනවා කියලා උන්වහන්සේ ඔවුන්ට බලාපොරොත්තුවක් දෙනවා. නමුත් මේ ගෝලයන් ජේසුස් වහන්සේ කුරුසපත් වීමේ සිද්ධිය දැකලා, උන්වහන්සේ දුක් විඳපු සිද්ධිය දැකලා, සමහර අයට කුසිරබත් කන්න සිදු වුණා, සමහර අයට ක්‍රිස්තුස් වහන්සේ පිටිපස්සේ ගියපු නිසා දඬුවම් ලබන්න සිදු වුණා. මෙන්න මේ ආකාර සිදුවීමක බයකින්, චකිතයකින්, ඒ වගේම දැන් අපේ අතර හිටපු නායකය අපි අතර නැහැ, දැන් අපිට මොනව වෙයිද, උන්වහන්සේ කිව්වට මොන වගේ කෙනෙක් එයිද කියන අර බයකින් ජීවිතය ගැන ඉස්සරහට කිසි සැලසුමක් නැතුව මේ ගෝල පිරිස ඒ සිතිරිවලි වලින් පසු වුණා. ඒ වගේම තමයි සමහර අය ගෝලයෝ කිව්වා, අනේ අපි පුරුදු රස්සාවටම යංකෝ, අපි මාළු අල්ලන්නම යංකෝ කියලා සමහර අය
තමන්ගේ රැකියාවට යන්න බව සූදානම් වුණා. නමුත් මේ අය එදා ජෙරුසලම් දේවමාලිගාවේ මේ දවස වෙනකොට දුවේ පුතේ පෙන්තකොස්ත මංගල්‍යයේ සමරන දවස. පෙන්තකොස්ත මංගල්‍ය කියන්නේ යුදෙව්වරු තමන්ගේ අස්වැන්න පූජා කරන දේවමාලිගාවට පූජාවට අරන් යන දවස. ඒ දවසේදී මේ ජේසුස් වහන්සේගේ අපොස්තුලවරු එහෙම නැත්නම් ගෝලියොත් ඒ වගේම උන්වහන්සේත් එක්ක අවසන් වන්ට රැස් වෙහිටපු 120 දෙනෙක් පමණ පිරිස මේ ජෙරුසලම් උඩු මහල් මැදුරේ උන්වහන්සේ කිව්ව ආකාරයට යාඥාවෙන් පසු වුණා. යාඥා කරමින් ඉන්නකොට අපි දකිනවා සැඩ සුළඟක් හමනවා වගේනේ. ශබ්දයක් ඇවිල්ලා, හසින් ඇවිල්ලා, ගිනි වගේ ඇවිල්ලා, ගිනි දළු ඒගොල්ලන් හිටපු වටේ පිරිලා, ඒගොල්ලන්ට ශුද්ධාත්ම දාණය ලැබෙන හැටි. ඒ ශුද්ධාත්මන් වහන්සේ අයත්තුගේ හදවතට ආවට පස්සේ ඒගොල්ලන්ට කතා කරන්න ශක්තිය දුන්නා. බය නැති වුණා. නිර්භීතව නානාවිධ භාෂා වලින් කතා කර අපි අන්න භාෂා කියලා කියනවා. එතකොට යුදෙව් පෙන්තකොස්ත මංගල්‍යයේ සමරන්න මේ ඉරුසලබට ආපු අයට මේ කතා කරන හන්දෑ වුණා. ඒගොල්ලෝ කල්පනා කරා මේ කොහොමද අපේ රටේ භාෂාව මෙයාලා දන්නේ කොහොමද? තමන්ගේ භාෂාව වලින් මේගොල්ලෝ කතා කරනවනේ කියලා ඒගොල්ලෝ පුදුම වෙන්න පටන් ගත්තා. සමහර අය කිව්වෝ මේ අපොස්තුලවල බීලා මත් වෙලා ඒක තමයි මෙහෙම කෑ ගහන්නේ. ඒක තමයි මේ විදිහට භාෂාවල් කියන්නේ කියලා සමහර අය hina වුණා. ඒ වගේම මේ පෙන්තකොස්ත මංගල්‍යයේ ජෙරුසලම් දේවමාලිගාවට නැත්නම් මේ ජෙරුසලම් නගරයට විවිධ ප්‍රදේශවලින් බොහෝ අය ආවා. ඉතින් මේ හැයට ජේසුස් වහන්සේගේ සුභාරංචිය නැත්නම් ජේසුස් වහන්සේගේ පණිවිඩ ඒ අයගේ භාෂාවලින් කියලා දෙන්න මේ අපොස්තුලවලුන්ට හැකියාව ලැබුණා. එතකොට මේ ශුද්ධාත්මයන්න් වහන්සේ ලැබීම තුල උන්වහන්සේ ආගමනය තුල ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම කරන කොටගෙන ගෝලයන්ට හැකි වුණා ජේසුස් වහන්සේ ගැන බොහෝ මිනිස්යන්ට පැහැදිලිව නිර්භීතව නොබියව ප්‍රකාශ කරන්න. එහෙම දවසේ ඒ කණ්ඩායමේ උන්වහන්සේ ගැන අසන අය උන්වහන්සේම අනුගමනය කරන්න පටන් ගත්තා. අන්නේ දවස තමයි ජේසුස් වහන්සේගේ පිළිගත් සෙනඟ සභාවක් හැටියට නැත්තම් චර්ච් එකක් හැටියට ආරම්භ කරපු දිනය. ඒ කියන්නේ අපේ චර්ච් එකේ උපන් දිනේ, එහෙම නැත්තම් කිතුණු සභාවේ උපන් දිනය පටන් ගත්ත දවස තමයි මේ ශුද්ධාත්ම පැමිණීම සිදු වුණ දවස. එහෙමනම් අපේ චර්ච් එකේ හැපි බර්ත්ඩේ කේ දවස තමයි අද අපි සමරන්නේ. එතකොට මේ පෙන්තකොස්ත සුවිශේෂී මංගල්‍යය නැත්නම් පෙන්තකොස්ත ඉරු දින පුංචි අපිටත් ඉතා වැදගත්. එදා ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ සෙනඟට ආපු ශුද්ධාත්මයන් වහන්සේ අද දවසෙත් අපේ සභාව තුළ ක්‍රියාත්මක වෙනවා. දයාබර දුවේ පුතේ අපේ පියතුමන්ලා නේද, අපේ සභාවේ නායකයෝ ගුරුවරු ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන අපට උන්වහන්සේගේ වචනය පැහැදිලි කරලා දෙනවා, උගන්වනවා, උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගොඩක් අය කටයුතු කරනවා. ඉතින් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය නැතුව අපි වැඩ කරනකොට ගොඩක් වෙලාවට ඒ වැඩවල මොනවාද අවුල් සහගත භාවයක් සිදු වෙනවා. එහෙමනම් මේ වියවුලක් සාමයකට ගේන්න මේ ආත්මයන් වහන්සේට පුළුවන්. දයාබර දුවේ පුතේ අර අපොස්තුල වරුන්ට ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන සේවය කරනකොට, හාස්කම් කරනකොට, දේව වචනේ උගනනකොට බොහෝ අය උන්වහන්සේ විශ්වාස කරන්න පටන් ගත්තා. අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ සමඟ ගනුදෙනු කරනකොට, අපි ශුද්ධාත්මයන් වහන්සේව අත්දැක්කහම උන්වහන්සේ අපේ ජීවිතේ නවතාවයක්, අලුත්තාවයක්, අලුත් මඟකට අපව ගෙනියනවා. අපි කරන වැඩවලදී උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. අපි මොනවද කරන්න ඕනේ, අපි ගන්න ඕනේ තීරණය අපිට දේව වචනින් පෙන්වනවා. ආත්මයන් වහන්සේ කියන්නේ අපිට සාමය, අපිට සංහිඳියාව, අපිට ප්‍රේමය හදවත තුළ ඇති කරන කෙනෙක්. එයා අපේ ජීවිත වියවුල් කරලා, අවුල් කරලා, අපව කලහකාරී කරලා, අපව කේන්ති කරලා, අපව විනාශයටපත් කරන්නේ. උන්වහන්සේ අපිට අපේ වියවුල් ජීවිතේ අපිට අවුල් වෙලා තියෙනවා නම්, අපිට කරදර වෙලා තියෙනවා නම්, අපේ හිත චංචල වෙලා තියෙනවා නම්, ඒවා සංසුන්තාවයකට ගේන්න උන්වහන්සේට පුළුවන්. ඉතින් ආත්මයන් වහන්සේ අපේ ජීවිතේ ගනුදෙනු කරන්න පටන් ගත්තාම අපිට පුදුමාකාර ප්‍රීතියක් සැනසීමක් තියෙනවා. මේ ආත්මයන් වහන්සේ අපේ ජීවිතේ ගනුදෙනු කරන්න ආවහම ආත්මික ඵල අපේ ජීවිතේ ඇති වෙනවා.
අපි ඉගෙනගෙන තියෙන අපේ ආත්මික ඵල කියන ප්‍රීතිය සමාදානයනේ පමණ දැන ක්‍රියා කිරීම කරුණාවන්තකම දරා ගැනීමනේ අපිට ගොඩක් වහන්සේගේ ආත්මික ඵල මේ හැම දෙයක්ම භුක්ති විඳින්න උන්වහන්සේ අපට දෙන වරප්‍රසාද දෙන්නේ ආත්මනන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ වැඩ සිටියොත් පමණ. එහෙනම් අපේ ජීවිත ගමනට අපිට ඉගෙන ගන්න, අපේ ජීවිතේ වැඩ කරගන්න, අපේ පවුලේ වැඩ කරගන්න ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම විශේෂයෙන් අවශ්‍ය වෙනවා. දාබරදුවේ පුතේ, ඒ ආත්මයන් වහන්සේ වල් දකින්න, ආත්මයන් වහන්සේ තුළ දිගු ගමනක් යන්න මේ අද දවසේ අපි මේ පෙන්තකෝසේ ඉරු දින අපේ ජීවිතේට උන්වහන්සේට ආයෙද සිටිමු. දාබරදුවේ පුතේ, ආත්මනන් වහන්සේ ගැන උන්වහන්සේ රෝම පොතේ 8 පරිච්ඡේදයේ 27 පදයේ මෙහෙම කියනවා. ඒ ආත්මනන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදිහත් කරන බැවින් සිත් විමසන තනන් වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දයි දන්නාසේක. මේ ආත්මනන් වහන්සේට පුළුවන් දෙවියන් වහන්සේ කැමැත්ත අපට දන්වන්න. ඒ වගේම සිත විමසන නිසා අපේ සිත ඇතුලේ තියෙන දේ අපිට අම්මට කියන්න බැරි වෙන්න පුළුවන්, තාත්තට කියන්න බැරි වෙන්න පුළුවන්, යාළුවෙකුට කියන්න බැරි වෙන්න පුළුවන්, ගුරුවරයෙකුට කියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ සිත විමසන දේ මේ ආත්මයන් වහන්සේට ඔබේ හදවත හොඳ ආකාරව දන්නු. එහෙනම් දයාබර දුවේ පුතේ, ඔබට පීඩනයක් ගේන, කරදරයක් ගේන, හිත චංචල කරන හැම දෙයක්ම අපි දේව පාමුල තියලා ආත්මයන් වහන්සේගෙන් නවස්පත දිනපත අපි උපකාරය දෙසිටි. දින හැම කෙනෙකුටම ශුද්ධාත්මනන් වහන්සේ අත්දකින ඉරි දිනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.